ගියාත්ම නරියෙක් නිසා බඩුටික බේරගත්තා. බඩුටික නැතුණා නම් විදුරගෙන් බඩු හම්බෙන්නේ මට. මොකද මේ පච වැඩේ කරපු කැත පක්ෂියා. මොකෙක්ුණත් මම එකක් දන්නවා. මේක නිහාල්ගේ වැඩක් නෙමෙයි. උමේ බිස්නස් එකෙත් නෑ. මේකේ පීචන් වැඩ කරන්නේ. ඌ අපි හතුරෙක් වුණත් ප්‍රතිපත්තියක් තියෙන මිනිහ. මේක ඒ වගේ සිංහයෙක්ගේ වැඩක් නෙමෙයි. ගුලක සෙල්ලම් දාන මීයෙක්ගේ වැඩ. මොක්කුණත් සර්. මේ ඔත්තුව කියලා තියෙන අපේම කන. ඔයපන්. මේකේ පිටිපස්සින් කටුස්සකවද කියලා ඔයපන්. මට ළඟදි මුගේ අඬන මූණ බලන්න ඕන. පරිස්සමෙන් හිටපන්. උන්ට වෙච්ච ලැජ්ජාවට ආපහු අපේ පස්සෙන් එන්න පුළුවන්. කුරුල්ල තුන්දෙන මේක නිසා අපිට රුපියල් කෝටියක් විතර හම්බ වෙනවා. මාරසිනිය ෆීල්ඩ් එකේ ලෝයත් කිචන් විදුරයා මාරසිංහව බලු කුක්ෙක් වගේ මරලා දායි. කළු මහත්තයා වැඩක් දුන්නොත් රොබරි විතර බජිරිනේ. මේකෙන් මේ සෙට් එකේ උන් දැනගන්න අපේ පව එක. මාස 6ක් හොඳට කාලා ආතල් ගන්න පුළුවන්ක. මේ කාලා විදුරෙන් බඩ කපාගෙන මැරෙයිම. Thank you.
අපේ ආදරණීය මාෂි. අඩුවාර ගත්දාගෙන හඳට කීපුයෙක් ඉන්නවා කියලා ආරංචි. අපි ආවේ උගේ සෝනට ඕන කරන ගල්වැලි ටික අරන් දෙන්න. මේක මගේ ඉඩම. මේක මගේ බිස්නස් එක. මේක ඇතුලේ හඳට යන්න නෙමෙයි ඕන දෙනකට යන්න මට පුළුවන්. අඩෝ චන්ඩි ටෝක් නැතුව දැපඬු එළියට නිකන්. බොරු චන්ඩි නෑ හරිද? ඉන්න රියල් බුලට් විතරයි. උඹේ චන්ඩිකන් දවප උඹේ ගෑනිට. ඒකත් දැනගනින්. මියාල් අයියා හාඩ්වෙයාර් එකක් නම් බැවිලා සිමෙන්ති කොටයක් විතරයි. එක මූණේ කොස්තුවක් දාගන්න නැතුව මේ මාසේ ගාන ගෙනෙලා තියෙනවා. හරිද? ඇයි? දුන්න නැත්තම් අඩව්! යකෝ බල්ලෙක් නම් දින දෙක කාල පාඩු ඉන්න පුරුදු යන් හැමතිස්සෙම හපණ්ඩයි බුරණ්ඩයි තියාගන්න එපා තේරුණාද? එහෙම උන්ට කියන්නේ පිස්සු බල්ලෝ කියලා. උන්ට දෙන්න ඕන බේ අපි ගාව තියෙනවා. නියාල් අයියාගේ ඔඩස් වලට කන් දුන්නේ නැති උන්ගේ කන් අපි අයියා ගාවට අරන් ගිහලා තියෙනවා මතක තියාගනි. ඔකනිස ඊළඟ දවසේ උන්ට සල්ලෑස්ති කරලා තියපන් තේරුණාද? තකොතව පවුල කනවත කරන්න තියන්න එපා. මේ කරලා කරලා අපිට බෝරින් යක. මිනිසුන්ගේ හිත රිදවපු මාෂි. මිනිසුන්ගේ හිත වලට වේදනාවකින් දීපු මාෂි. ඒත් උඹේ හිත රිදිලා නැහැ. මගේ හිතයි ගතයි දෙකම රිදිලා තියෙන්නේ. කවද වෙනකම් මේ සෙල්ලම කරන්නද? උඹල වගේ මේ ලෝකෙ චුතකට. හිරගේ බල හැදෙන්නේ ගෑනුන්ටයි මිනිසුන්ටයි දෙගොල්ලටම. වෙනම් මෙදි කරන්නේ තුද. ලැදි කරන්න තුබලම් හරි ලයින් එකට වරෙන්නම් ගියේ. හරි අන්තිම වරට දු ලස්සන ඇස් දෙකින් මේ ලස්සන ලෝකෙ දිහා චුට්ට බලපන්. චුට්ට බලපන්. මම අද මේ ඇස් දෙකෙන් එක ඌල්ලනවා යකෝ. මම බලාගෙන හිටියේ දවස් දෙක තුනක්. මේ වෙනස ගැන ඇත්ත කිව චුට් පුතේ. උඹ ආයෙම ක්‍රීඩා දාගත්තද? මේ දවස්වල කරන දේවල් ගැන අපිට සතුටු වෙන්න බෑ. උඹ ඉස්කෝලේ යන කාලේ අපිට මොනතරම් සතුටක් ගෙනවද?
කලාවක් කරන්න ගිහින් උඹ නැති වුණා විතරක් නෙමෙයි තාත්තා හදාගත්තු නම්බුත් නැති කරා. අම්මේ මේ කලාවයි මේකට සම්බන්ධයක් නැහැ. මේක ආම්මේ සිද්ධු වුණේ. මට ඕනේ කලාකාරයෙක් වෙන්න. අනිත් අය මේ මහලකුවට මේ කේක ආරෝණ විදියට මට මේ රජයේ සේවකෙක් වෙන්න උවමනාවක් නැහැ. අම්මේ එක දෙන්නේ මැෂින් එක රෝදයක් වෙන්න උවමනාවක් මට කොහොමත්ම නැහැ. ඔබට කියන දෙබස් මන් දාස් ගන්නක් තියෙනවා. මට ඕනේ මොකද මිනිහෙක් වෙනවා දකින්න. ඉස්සල වසාවක් කරපන් ඊට පස්සේ ගිහින් ඕන මගුල කරක පාපන්. ඉතින් අපි අම්මේ ජොලි ඉන්නේ අපි මොකද්ද ප්‍රශ්නේ වගේ. ඔබට පොඩි කාලේ දුරු කියන්න බෑ. දැනුත් දුරු කියන්න බෑ. හැම අම්මා කෙනෙක්ටම ඕනේ තමන්ගේ පුතා හොඳ මිනිහෙක් වෙනවා දකින්න. එතෙන්දි හැම ගෑණිම ආත්මార్థකාමි. අම්මේ කවුරුද අම්මගේ ඔළුවට වෛරස් එකක් දාලා? අම්මේ මම නිකන් මේ කාලා කන්නේ නෙමෙයි අම්මේ. මා විශ්වාස කරන්න පුළුවන් නා. අම්මේ මම මේ ගේම ගහනවා. මම අනිවාර්යෙන් මේ ගේම ගහනවා. මාසිට වෙච්ච දෙයක් නෑ කියලා මං දන්නව යකෝ. කොහොම හරි කෙල්ල හොයාගෙන වරෙන්. මාරයාගේ මාරය උඹ හොයාගෙන යන කලින්. සබේ කොල්ල සෙට් එක දැනසෙල්ලම් ඔක්කොම දාලා සර්ච් එකක් දානවා. අවස් වෙනකොට මොකක් හරි ইনফෝමේෂන් එකක් අනට වැඩේ. කපුටු මොලයක් මට තිබුණ නැත්තම් මේ වෙනකොටත් බඩු ටික මිසින්. යකෝ මේ ලෝකේ දැන් කරගෙන නිකන් ඇලේට වගේනේ. කවුද බං මේ දුමට හැංගිලා මාතක දාන් අදින එක? ඈ? ඕක මොකක් වුණත් මට දීපු ටෙන්ෂන් එකට ඕකම ඉතුරු කරන්න. ණයාව තියාගෙනත් බෑ. රත්තරන් ණයාව මරලත් බෑ. සල්ලි මිනිසුන්ව මත් කරනවා. මත් වුණාට පස්සේ ඌ හිතන්නේ ඌ තමයි ලෝකෙ මැද ඉන්නේ. ලෝකෙ ඌගේ වටේ කරගෙනවා කියලා. ධම්මික වගේ ඌන්ට පාඩමක් උගන්වන්න ඕන. අනිත් උන්ටත් ඒක පාඩමක් කරගන්න. කප්පන් ගන්න මහ ගංගකින් වතුර ටිකක් අරගෙන එකෙන් කොටසක් පිපාසයේ ඉන්න මිනිස්සුන්ට බෙදලා දෙන එක වැරදිද? ඒක ගංගා තේරුම් ගන්න ඕන. කොමා තුඩිය රංගන වැඩියයි. තව ටිකේ මුවත් මරලා දාන. ඔය ඔක දඟලනට විදුරු කියන කයි පවසරන්නේ. ගයි බවත් බැසෝතේම විදුරගෙත් බල්බේ නිකම්ම ඩිම්මෙලා. හා හා ඒසු අපිට බය වෙන්න ඕනේ. ඒ බය තියෙනකන් අපි රඳාපවති. එක එක කරි අපෙන් ගේම ඉල්ලුවත් තව 10 දිනක් කිනෝ ගේම ඉල්ලන්න. ඒක නිසා මේ පොත්ෙන් කපන්න තියෙන ගහ මේ පොත්ෙන්ම කපලා දාන්න රොෂා. එන්න මෙතුමා. නෑ මොකක් හරි අවුලක්ද? එමතුමා එනවා කියලා පස්සේ මම තුමා කල විශේෂ කාරණාවක් කියලා. කාරණාව ඉදම නම් දැල්ටමත් මං කට්ටි යොදවන ඉවරයි වැඩේට. මේවා ඇවිල්ලාම කතා කරන්න ඕනේ දේවල්. ෆෝන් එකෙන් කතා කරොත් ටැප් වෙන්න පුළුවන්. මේක මේ බිත්ති වලටත් කන් තියෙනු. අනේ ඉතින් මේක මගේ ගේ වගේනේ. යලයි අලුත් දෙයක් තියනවා කරන්න. මම මේ හැම දෙයක්ම කරන සුනිත්‍රා සචිනි වෙනුවේ. එයාගේ සතුට වෙනුවේ.
මගේ සින්දුවට නටවටා. එයරෙන්ද උඹේ සින්දුවට අපි නටන්න නෑ දම්මික. හීන් නූලෙන් කොහොමරි මට කෙල්ල ඔයල ඕනි. ඉගෙන මේක දැන් හොරාගේ අම්මගෙන් නෙමෙයි අම්මගේ ගෝලෙන්ගෙන් පේනහන්න ඕන වැඩ. මාෂි උස්සන් ඔක්තුව දෙන්න උඹට කීයක් දුන්නාද? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.